ඩොපල් ගැන්ග ඒ කියන්නේ එක පවුල නොවුනත් තමන් වගේම තවත් අය ගැන ගොඩක් කතා මේ ලෝකෙ තියෙනවනේ. ඒ කතා අතරින් එක ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තමයි ඩොපල් ඇන්ගල දෙන්නෙක් මූණට මූණ මුණ ගැහුනොත් එක්කෙනෙක් මැරෙන්න ළඟයි කියන එක. ඉතින් අද මම අරගෙන එන 2023 රිලිස් වෙච්ච මයි ලීතල් මෑන් කියන චයිනීස් ඩ්‍රාමා එකේ තින්නේ තමන්ගේ ඩොපල් ගැන්ගගේ හදිසි මරණයෙන් පස්සේ එයාගේ තැන ගන්න වුණ ගර්ල් කෙනෙක්. මේ නිසා ඒ ගර්ල්ට අවුරුදු 17ක් පරණ අභිරහසක් විසඳන්නත් එකක් හම්බ වෙනවා. මේ අභිරහස මොකක්ද? ඩොපල් ගැංගර්ගේ මරණයෙන් පස්සේ මේ ගර්ල්ට හම්බ වෙන හරියට අතීතයක් නැති අභිරහස් බෝය් කවුද? කොච්චර කල් මේ ගර්ල්ට වෙන කෙනෙක් වගේ රඟපාන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් අපිත් එක්ක මේ ඩ්‍රාම එක බලන්නම වෙනවා. ඒ වගේම අපි Facebook ඉන්නවා. අපිව ෆලෝ කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි කතාවට යමු. මැඩේ කියන්නේ මේ දවස්වල ආර්ට් යුනිවර්සිටි එකේ අන්තිම එක්සෑම් එකට ලෑස්ති වෙන ගමන් ඉන්න සාමාන්‍ය පවුලක ගර්ල් කෙනෙක්. මෙයා ඉතාලියේ තමයි ඉගෙන ගන්නේ. ඉතින් අන්තිම එක්සෑම් එකට මැඩේ රතු රෝස මල් දෙකක් තමයි අඳින්නේ. මෙතනට එන මැඩේගේ යාළුවා මායා කියනවා රෝසම ගැන පරණ ජනප්‍රවාදයක්. මායා කියනවා එහෙම එකට ඇතිච්ච නියුන් රතු රෝස හැදුනහම එක මලක් අනිවාර්යෙන් මැරෙන්න ඕනේ කියලා. මල් වගේම මිනිස්සෙක්ට වුණත් එයාගේ ඩොපල් ගැන්ගර් හම්බ වුණොත් එක්කෙනෙක් මැරෙන්න ඕනේ. මැඩේ මේ කතාව ච්චර ගණන් ගන්නේ නැ. කොහොමත් මායා ඔය වගේ අමුතු කතාවලට ආසයි. ඒත් මායාවත් මැඩීවත් දන්නේ නැ මැඩී වගේම තව ගර්ල් කෙනෙක් එයාලා ළඟම ඉන්නවා කියලා. මෙයාගේ නම සොයි. සොයිගේ සීයා සොයිව පොඩි කාලෙම ඉතාලියට එවන්නේ එයාලගේ කම්පැනි එකේ ප්‍රශ්න වගයක් නිසා. සොයිගේ පවුල ගොඩක් පොහසත්. ඒ වගේම මේ දවස්වල සීයාට ගොඩක් අසනීපයි. හොඳ වුණ ගමන්ම සොයි එක්කන් යන්න එන්න සීයා පොරොන්දු වෙලා තියෙන්නේ. සොයි කැම්පස් එකට යද්දි පාරේ අයින හිටපු බොයි කෙනෙක් යාට රෝස මලක් දෙන්න හදනවා. සොයි මේ ඔයව ගණන් ගන්නේ නැතුව යනවා. ඒ වෙලාවේ සොයිට කෝල් එකක් එනවා. මේ කෝල් කරන්නේ අවුරුදු 17කට කලින් මරුණ කියලා හිතන් ඉන්න කෙනෙක්ගෙන්. අවුරුදු 17කට කලින් සොයි පොඩි කාලේ වාහනේ ට්‍රක් එකක හැප්පිලා තියෙනවා. ඇක්සිඩන්ට් එක ගැන සොයිට ලොකු මතකයක් නැහැ. සොයිට කෝල් කරපු කෙනා කැම්පස් එකේ ඉස්සරහා සොයි හම්බ වෙන්න ඉන්නවා. ඒ ඉන්නේ අතේ කළු මුද්දක් දාපු බොයි කෙනෙක්. මේ අතරේ සොයි හොඳටම කලබල වෙලා ඉන්නේ. සොයිට දැනෙන්නේ එයාගේ පස්සෙන් කවුරු හරි එනවා වගේ. මේ අතරේ මැඩීව හොයාගෙන එන බොයි කෙනෙක් කියනවා මැඩීව හම්බ වෙන චීන මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ මිනිස්සයා ඇවිත් ඉන්න මැඩීව ගෙදර අරන් යන්නලු. මේ ඇවිල්ලා ඉන්නේ ලියම් කියලා තව බොයි කෙනෙක්. මැඩී නම් මෙයාව දන්නේ නැහැ. ඒත් ලියම් නම් කියන්නේ ඒ දෙන්න පොඩි කාලේ යාළුවෝ කියලා. ඇත්තටම මේ ලියම් කියන්නේ සොයි ගැන. ඉතින් මැඩීට හිතා ගන්න බෑ මේ ලියම් මොනව කියනවද කියලා. මැඩී කියනවා එයාගේ නම මැඩී. එයාගේ තාත්තා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්, සල්ලිකාරයෙක් නෙවෙයි කියලා. ඒත් ලියම් නම් හිතන්නේ මේ සොයිම තමයි කියලා. ලියම් මැඩීට සොයිගේ ෆොටෝ එකකුත් පෙන්නනවා. ෆොටෝ එකේ ඉන්න ගර්ල් තමන් වගේමයි කියලා දකින මැඩි මායා කියපු කතාව මතක් වෙලා හොඳටම බය වෙනවා. මැඩි ආය කැම්පස් එකට යද්දි රෝස මල් දෙකේ පේන්ටින් එක තියෙන තැනදිම සොයිව හම්බ වෙනවා. මැඩි මායා කිව්ව කතාව ගැන අහන්න මායාට කෝල් එකක් ගත්තත් කවුදෝ මිනිස්සෙක් මේ ඉන්නේ සොයි කියලා හිතලා ආව පැහැර ගන්නවා. මේ වෙලාවේ සොයිට රෝස මලක් දෙන්න හදපු බෝයි ඇවිල්ලා සොයිට කියනවා මේ දැන් සොයිව කායකක ඇදගෙන යනවා දැක්කනේ කියලා. එතකොටම මැඩිව දාගත්තු කායක එතනින් යනව සොයි දකිනවා. සොයිට තේරෙනවා මේ එයා කියලා හිතලා වෙන කෙනෙක්ව පැහැරගෙන තියන්නේ කියලා. මේ නිසා සොයි මැඩීව බේරගන්න වාහනේ පස්සෙන් යන තීරණය කරනවා. සොයිව හම්බ වෙන්න බලාගෙන හිටපු බෝයිගේ නම තමයි ෂෝන්. එයා තමයි අවුරුදු 17කට කලින් මැරුණා කියලා හැමෝම හිතන් ඉඳලා තියන්නේ. වාසනාවට සොයිට පුළුවන් වෙනවා මැඩීව අරගෙන යන කායක හප්පල මැඩීව බේරගන්න. සොයි මැඩීට කියනවා මේ එයා කියලා හිතලයි මැඩීව පැහැරගෙන තියන්නේ කියලා. එකපාරටම මේ දෙන්නගේ වාහනේ ඉස්සරහට ලොකු ට්‍රක් එකක් එනවා. වාහනේ හැප්පෙද්දි සොයි මැඩීව බේරගන්න පණිනකොටම මැඩී සොයිගේ ෆෝන් එකේ නම්බර් එකකට කෝල් කරනවා. මේ කෝල් කරන්නේ ෂෝන්. වාහනේ හැප්පෙන වැහෙන ෂෝන් ඉක්මනට ඇවිත් මෙයාව හොස්පිටල් අරන් යනවා. හොස්පිටල් එකට අරගෙන ආවත් සොයිව බේරගන්න බැරි වෙනවා. මැඩීගේ ඇස් දෙකට හොඳටම තුවාලයි. ෂෝන් සොයිව හොඳටම දන්නවා වගේ. සොයිගේ මරණ ගැන එයා ගොඩක් දුක් වෙනවා. ඩොක්ටර් ෂෝන්ට පෙන්නනවා මේ දෙන්න එකම වගේ කියලා. ඒක දකින ෂෝන් පුදුම වෙනවා. ඩොක්ටර් කියනවා සොයිගේ ඇස් දෙක මැඩීට බද්ධ කළොත් මැඩීගේ පෙනීම ආයෙමත් ගන්න පුළුවන් කියලා. ඒක නිසා ඉක්මනටම සොයිගේ ඇස් මැඩීට ඔපරේෂන් එකකින් බද්ධ කරනවා. දවස් 15කට පස්සේ නැගිටින මැඩි එයා ළඟ ඉන්න ෂෝන්ව දැකලා බය වෙනවා. ෂෝන් කියනවා යා මැඩිගේ ෆියොන්සේ, ඒ වගේම යා මැඩි නෙවෙයි සොයි කියලා. මැඩිට හොඳටම විශ්වාසයි යා මැඩි කියලා. හොඳටම බය වෙලා ඉන්න මැඩි හොස්පිටල් එකේ රූෆ් ටොප් එකට දුවලා ළඟට ආවොත් එතනින් පණිනවා කියනවා. ඒත් ෂෝන් මැඩිගේ ළඟට එනකොට තවත් බය වෙන මැඩි හොඳටම අඬන්න ගන්නවා. ෂෝන් මැඩිට බණින වඩන එක නවත්ත ගන්න වෙන කෙනෙක් මැරිච්ච නිසායි මැඩි අත ජීවතුන් අතර ඉන්නේ කියලා. එතකොට මැඩිට මතක් වෙනවා
කියනවා ඇක්සිඩන්ට් එකේදී සෝයියාව ආරක්ෂා කරපු හැටි. ෂෝන් කියනවා දෛවයේ හැටියට ඉතුරු වෙච්ච කෙනා මැරිච්ච කෙනාගේ තැන ගන්න ඕනේ කියලා. එකපාරටම මැඩීගේ කකුල ලිස්සලා රූෆ් ටොප් එකෙන් වැටෙනවා. වාසනාවට ෂෝනුයි එයාගේ යාළුවොයි මැඩී වැටෙන්න කලින් අල්ල ගන්නවා. මැඩීට මතක් වෙනවා සෝයි මැරෙන්න කලින් මැඩීට එයාගේ තැන ගන්න ඒ වගේම ෂෝන්ව හොයාගන්න කිව්වා කියලා. ඉතින් සෝයියාව බේරගත් එකේ ණය ගෙවන්නයි සෝයගේ අන්තිම ඉල්ලීම ඉෂ්ට කරන්නයි සෝය විදිහට ජීවත් වෙන්න මැඩී කැමති වෙනවා. මැඩී ෂෝන් ගෙන් අහනවා අවුරුද්දක් හිටියාම ඇතිද කියලා. ෂෝන් එකට එකඟ වෙනවා. සෝයි විදිහට මැඩීට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. සෝයිගේ පවුලට ලොකු ජෙවලරි බිස්නස් එකක් තියෙනවා. මේ බිස්නස් එක පටන් අරන් තියෙන සෝයිගේ සීයා ජුවාන්. සෝයිගේ අම්මට ජුවාන් සීයා ගොඩක් ආදරෙයි. ඒත් සෝයිට අවුරුදු 7 ඇක්සිඩන්ට් එකකින් තාත්තා නැති වෙලා අම්මා අතුරු දහන් වෙනවා. එදා ඉඳලා සෝයි පිටරට තමයි ඉන්නේ. ඒත් සෝයිට ඕන වෙලා තියෙන්නේ ආයෙමත් කොහොම හරි සීයා ළඟට යන්න. මාසෙකට කලින් සීයාට හොඳටම අසනීප වෙලා. මේ නිසා තමයි කම්පැනි එක බලා ගන්න සෝයි ආයෙත් චීනට යන්න ඕනේ. මැඩීට සෝයි ගැන වගේම කම්පැනි එක ගැනත් හැමදේම පොඩි කාලෙකින් මතක තියාගන්න වෙනවා. මේවා සේරම මතක තියාගන්න ලේසි වෙන්න මැඩී පොඩි චිට් ෂීට් එකක් හදා ගන්නවා. ඒත් මේක ෂෝන්ට අහුනහම එයා ඒකට ගිනි තියනවා. ෂෝන් කියන්නේ මොන විදියකින්වත් මේ ඉන්නේ සෝයි නෙවෙයි කියලා කාටවත් දැනගන්න තියන්න බෑ කියලා. ඒ වගේම තාමත් මේ ෂෝන් කියන්නේ කවුද කියලා හරියටම කවුරුවත් දන්නේ නැහැ. මෙයාලට දැනගන්න ලැබෙනවා සෝයිගේ කසින් කයි කම්පැනි එකේ ඊළඟ අයිතිකාරය වෙන්නයි යන්නේ කියලා. ඒක නිසා ෂෝන් කෙලින්ම කම්පැනි බිල්ඩින් එකට යන්න තීරණය කරනවා. ඇත්තටම කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලත් කායිට කම්පැනි එක දෙන්න ලොකු හදිස්සියක් නැහැ. කායිට හරියට කම්පැනි එක අරගෙන යන්න පුළුවන්ද කියලා එයාලට සැකයි. මේ වෙලාවෙම ෂෝන් සෝයි විදියට ඉන්න මැඩී එක කම්පැනි එකට එනවා. ෂෝන් මැඩීව සෝයි විදියට අඳුන්වලා දුන්නත් කායිට මේ ගැන සැකයි. සෝයි චීනට එන අවුරුදු 17කට පස්සේ කායි කියන්නේ මේ සෝයි නෙවෙයි වෙන කෙනෙක් කියලා. දැන් මැඩී හොඳටම බය වෙලා ඉන්නේ. කායි මෙහෙම කියනකොට මැඩීට තවත් බය හිතෙනවා. ඒත් ෂෝන් නම් වැඩේ අතාරින්නේ නැහැ. ෂෝන් කියන්නේ කායි සෝයි ඉන්න කල කම්පැනි එකට කිසිම අයිතියක් නැහැ කියලා. මැඩිත් එයාගේ බය ගිලගෙන එයා තමයි සෝයි කියලා හැමෝටම හඳුන්වලා දෙනවා. ඒ වගේම කායිට කම්පැනි එක දෙන්න බෑ කියලාත් මැඩී කියනවා. මෙයාලගේ පවුලේ කවුරුවත් ෂෝන් කියන්නේ කවුද කියලාවත් සෝයිට දෙන සම්බන්ධය මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ෂෝන් කියනවා එයා තමයි සෝයිගේ ෆියොන්සේ. ඒ වගේ මේ දෙන්න අවුරුද්දක් තිස්සේ ඩේට් කරනවා කියලා. සෝයිට උදව් කරන්නයි එයා ආවි කියලාත් ෂෝන් කියනවා. ඒත් ගෙදර තියෙන මුහුදු රැලිවල චිත්‍රයක් දකින ෂෝන් එකපාරටම ගල් වෙනවා. එතනට සෝයිගේ නැන්ද ජේසි ආවහම ෂෝන් ආයෙත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ෂෝන් ජේසි එක්ක ලොකු තරහක් තියෙනවා වගේ බලන් ඉන්නවා. සෝයි ඒ කියන්නේ මැඩී බයෙන් වගේ ඉන්න එක හැමෝටම ප්‍රශ්නයක්. තව ටිකෙන් මැඩී වැරදි කාමරයකට යන්නේ. හොඳ වෙලාවට ෂෝන් මැඩීව හරි කාමරයට එක්කන් යනවා. දැන් නම් මැඩීට සෝයි නොවි ඉන්න තිබුණා කියලා හිතෙන්න අරන් තියන්නේ. මේ අතරේ ලියම් තනියම බයිකකට වෙලා මැඩී ගැන හිත හිත ඉන්නවා. ලියම් මැඩීට කැමති වගේ පේන්නේ. ඒ වගේම සොයි කොහෙද කියලාත් ලියම් කල්පනා කරනවා. මෙතනට එන වෙන කම්පැනි එකක ගර්ල් කෙනෙක් ලියම්ට ලොකු පඩියකට ඩිසයිනර් කෙනෙක් විදියට ජොබ් එකක් ඔෆර් කරනවා. ඒත් ලියම් මේක බාරගන්නේ නැහැ. ලියම් දකිනවා සොයි ආයෙත් චීනට ඇවිල්ලා කියලා ෆොටෝ එකක්. ඒක දකින ලියම් එකපාරටම බයකෙන් යනවා. මැඩී වත්තේ ඇවිදවිදිත්ටි එතනට එන ලියම් මෙයාට මැඩී කියලා කතා කරනවා. මැඩී බය වෙනවා එයා සොයි නෙවෙයි කියලා ලියම් දැනගෙන කියලා. මැඩී කලබලෙන් එයා මැඩී නෙවෙයි සොයි කියලා කිව්වත් ලියම් මේක එච්චර විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා මැඩී සොයිගේ ලියම්ගේ පොඩි කාලේ මතක ගැන කියනවා. ඒ වුණාට මැඩී යන්න හදද්දී එයාගේ ෆෝන් එක වැටෙනවා. එතකොට ලියම් දැනගන්නවා මේ සොයි නෙවෙයි කියලා. මොකද සොයිගේ ෆෝන් එකට කෝල් කරාම මැඩීගේ අතේ තිබ්බ ෆෝන් එකට කෝල් ආපු නැති නිසා. මැඩීගේ වාසනාවට සොයිගේ ෆෝන් එකත් එක්ක ෂෝන් මෙතනට එනවා. තව ටිකෙන් ඇත්ත එලි කරනවා කියලා ෂෝන් මැඩීට හොඳටම බනිනවා. මැඩී බය අටපත් කරගෙන ෂෝන්ගෙන් අහනවා ෂෝන් කියන්නේ ඇත්තටම කවුද කියලා. මැඩී කියන්නේ ෂෝන් මේ දේවල් කරන්නේ සොයිට තියෙන ආදරයට නෙවෙයි සල්ලි තණ්හාවට කියලා. මේකට තරහ යන ෂෝන් කියනවා එයා සොයිව බැන්දත් නොබැන්දත් පවුල හැමදේම කොහොමත් ගන්න පුළුවන් කියලා. ඒ වගේම එයා ගැන හාරවුසන්න එපා කියලා ෂෝන් මැඩීට තර්ජනය කරනවා. මේ අතරේ මායප් චීනෙට එනවා. මායා මැඩීගේ අම්මයි තාත්තයි හම්බ වෙන්න යනවා. කතාවෙන් තේරෙන්නේ මේ තුන්දෙනා මැඩීගේ ඇක්සිඩන්ට් එක ගැන දන්නේ නැහැ වගේ. මැඩී තාමත් ඉතාලියේ කියලායි මේගොල්ලෝ හිතන් ඉන්නේ. මේ අතරේ ෂෝන් යාගේ යාළුවෙක් එක්ක කොහෙද යනවා. මැඩී ගෙදර තනියම ඉන්න අතරේ සේයට තවත් අසනීප වෙලා මුළු පවුලම සිය හොස්පිටල් අරන් යනවා. සේයාගේ වකුගඩු නරක් වෙලා නිසා ඉක්මනටම වකුගඩුවක් බත් කරන්න ඕනි කියලා ඩොක්ටර්ස්ලා කියනවා. ගැළපෙන වකුගඩුවක් හොයාගන්න ඩොක්ටර්ස්ලා පවුල හැමෝගෙම ලේ පරීක්ෂා කරන්නයි යන්නේ. මේක අහන මැඩී හොඳටම කලබල වෙනවා. මැඩී ෂෝන්ට කෝල් කරත් ෂෝන් ෆෝන් එක සයිලන්ට් දාලා. ෂෝන් යාළුව දෙන්නත් එක්ක එකතු වෙලා කාලෙකට කලින් වෙච්ච ඇක්සිඩන්ට් එකක් ගැන හොයනවා. ඒ වගේම මැඩීගේ
සොයිගේ ඇක්සිඩන්ට් එකයි මැඩිව පැහැරගන්න හදපු එකයි කලේ දෙන්නෙක් කියලා ඒගොල්ලෝ හිතනවා. මේ අතරේ කායි එකපාරටම මැඩිගේ ෆෝන් එක උදුරලා ගන්නවා. එතකොට මැඩි තවත් බය වෙනවා. කායි තාමත් ෂෝන් වයි මැඩිවයි සැක කරනවා. අවුරුදු ගාණකින් සොයිව දැකලා නොතිබ්බත් පොඩි කාලෙත් සොයි ගොඩක් හිත ශක්තිමත් අසාධාරණයට විරුද්ධ කෙනෙක් කියලා කායිට මතකයි. සොයි කොහොමත් මේ විදියට හැම දෙයකටම බය වෙන කෙනෙක් උනා වෙන්න බෑ කියලා කායි කියනවා. එතනට එන නර්ස් කෙනෙක් එයාට ලේ ගන්න ඕනේ කියනවා. තවත් සැක නොහිතෙන්න මැඩේට එයාගේ ලේ ගන්න දෙන්න වෙනවා. ඒ වෙලාවෙම ෂෝන්ට මතක් වෙනවා ගෙදර CCTV බලන්න. එතකොට මේගොල්ලෝ දකිනවා හැමෝම කලබලෙන් කොහෙද යනවා. ෂෝන් එතකොට තමයි මැඩේගේ මිස් කෝලුයි මැසේජස්ුයි දකින්නේ. මේගොල්ලෝ එක් මිනිටම හොස්පිටල් එකේ CCTV එක හැක් කරාම දකිනවා මැඩේගේ ලේ ගන්නවා. කලබල වෙන ෂෝනුයි එයාගේ යාළුවොයි එක් මිනිටම හොස්පිටල් එකට එන්න පිටත් වෙනවා. ලියම් නර්ස්ට කියනවා සොයිගේ කියන්නේ මැඩේගේ ගොඩක් ලේ ගන්න එපා. මොකද පොඩි කාලේ ඉඳලා සොයි ටිකක් අසනීප කෙනෙක්. මැඩේගේ ලේ ගත්ත විතරයි ෂෝන් ඇවිල්ලාව බදා ගන්නවා. ඊට පස්සේ ෂෝන් කියනවා ඒගොල්ලෝ ගෙදර යනවා කියලා. ඒ දෙන ලිෆ්ට් එකට ගියාම එතනින් ලේ සාම්පල් අරගෙන නර්ස් කෙනෙක් යනවා. වෙස් වලාගෙන ඉන්න ෂෝන්ගේ යාළුව දෙන්න නර්ස්ගේ ඇඟේ වැරදිලා හැප්පුණා වගේ රඟපානවා. මැඩේගේ ලේ සාම්පල් එක විසි වෙලා ඇවිල්ලා ලිෆ්ට් එක ඇතුළට වැටෙනවා. ෂෝන් එයාගේ ලේ මැඩේගේකත් එක්ක මාරු කරනවා. ලිෆ්ට් එක ගියා විතරයි කායි මෙතනට එනවා. කායි කියනවා ආයෙත් මැඩේගේ ලේ ගන්න කියලා. ඒත් ලියම් කියනවා මැඩේට ආයෙත් ලේ ගන්න තරම් සනීපයක් නැහැ කියලා. කායිගේ අම්මා ඒ කියන්නේ ජේසි නැන්දත් ආයෙමත් මොනවත් කරන්න ඕනේ නැහැ කියලා කියන නිසා කායිට කටවහගෙන ඉන්න වෙනවා. මේ අතරේ මැඩේට නම් දැන් මේ ඔක්කොම ඇත් වෙලා තියෙන්නේ. මැඩේ ෂෝන්ට කියනවා එයා සොයි නෙවේ, එයාට කවදාවත් සොයි වෙන්නත් බෑ කියලා. තරහා යන ෂෝන් මැඩේගේ පාස්පෝර්ට් එක දීලා කියනවා ආයෙත් ඉතාලියට යන්න කියලා. ෂෝන්ගේ පළවෙනි ප්ලෑන් එක හරියන්නේ නැති නිසා එයා දෙවෙනි ප්ලෑන් එක පටන් ගන්නවා. ෂෝන් සොයිගේ සියාව හොස්පිටල් එකෙන් පැහැර ගන්නවා. ආපහු යන්න බඩු පැක් කරන මැඩේට හම්බ වෙනවා සොයි මැරෙන කලින් දීපු කොන්න කටුවක්. එතකොට මැඩේට මතක් වෙනවා සොයිගේ අන්තිම ඉල්ලීම. මේ වෙලාවේ මැඩේට ඇහෙනවා කායි යාගේ ඇසිස්ටන්ට් එක කතා වෙනවා මැඩේගේ ලේ සාම්පල් එකේ අවුලක් තියෙනවා කියලා. මැඩේ මේ ගැන කියන ෂෝන්ට කෝල් කළත් එයා ආන්සර් කරන්නේ නැහැ. ෂෝන් ජුවන් සියාවත් අරගෙන වාහන පාකයකට එනවා. කායි එනව දැකලා වාහනයක් පිටිපස්සේ මේගොල්ලෝ හැංගුණාම ජුවන්ගේ කකුල කායිගේ වැදිලා එළාම එක වදිනවා. මේගොල්ලෝ කණුවක් පිටිපස්සේ හැංගෙනවා. කායි මෙයාලව හොයාගන්න කලින් මැඩේ එයාගේ කායික කායි ඉස්සරහින් නවත්තනවා. මැඩේ ෂෝන්ගෙන් අහනවා ඇයි එයා ජුවන්ව පැහැරගත්තේ කියලා. ෂෝන් කියනවා සොයිට කම්පැනි එක හම්බ වෙන්නේ නැත්තම් කාටවත් ලැබෙන්න දෙන්නේ නැහැ කියලා. සොයි වෙනුවෙන් එයා ඕනම දෙයක් කරනවා වගේම සොයිට ලැබෙන්න තිබ්බ දේ වෙන කෙනෙක්ට ලැබෙන්න දෙන්නෙත් නැහැ කියලා. ඒත් මේ කිසි දෙයකට මැඩේගේ සම්බන්ධයක් නැති නිසා ආපහු යන්න කියලා ෂෝන් කියනවා. ඒත් මැඩේට නම් දැන් ඉන්න අය ඕනේ. එයා සොයි නොවුනත් සොයි වගේ නිසා ෂෝන්ට උදව් කරන්න පුළුවන් කියලා මැඩේ කියනවා. ඒ වගේම මැඩේ කියනවා කම්පැනි එක විනාශ කරන එක වැරදි කියලා. මොකද මේ කම්පැනි එක සොයිගේ සීයාගේ අම්මගේ තාත්තගේ මහන් සෙන් දිනු කරපු එකක්. ඉතින් හොඳම දේ තමයි සොයි වෙනුවෙන් කම්පැනි එක තව දිනු කරන එක කියලා මැඩේ කියනවා. ෂෝන් කියනවා එයා ජුවාන්ව පැහැරගත්තේ නැ හොඳ හොස්පිටල් එකකට මාරු කළා විතරයි කියලා. මොකද ජුවාන්ට හොඳ නොවෙන්න හේතුව පවුලෙම කවුරු හරි වැරදි බෙහෙත් දෙන නිසා කියලා ෂෝන් හිතනවා. බිස්නස් ලෝකේ පවුල කියන දේ අදාළ නැ. ඒ ඔක්කොම සල්ලි වලට යටයි. මැඩේට තේරෙනවා සොයි විදිහට ඉන්න නම් ගොඩක් හිත හය කරගන්න ඕනි කියලා. ෂෝන් කියනවා මැඩේ වැඩි කලබල වෙන්නේ නැතුව සොයි විදිහට ඉන්න ෂෝන්ුයි එයාගේ යාළුවයි අනිත්‍යව බලා ගන්නම් කියලා. ඒ වගේම අවුරුද්දකින් මැඩේට ගෙදර යන්න පුළුවන් කියලා ෂෝන් කියනවා. හොස්පිටල් එකේ ලේ බලපු එකේ රිසල්ට්ස් එනවා. ඒකේ හැටියට මැඩේ මේ පවුල කෙනෙක් තමයි. ඒත් අවුරුදු ගාණකින් ආපු කෙනෙක්ට කම්පැනි එක දෙන්න කායි කැමති වෙන්නේ නැහැ. මේකොල්ල දන්නේ නැහැ ෂෝන්ගේ යාළුවෝ මේ රිසල්ට්ස් බොරු ඒවා එක්ක මාරු කරලා කියලා. කායිගේ අම්මා ජේසි ජුවාන්ව බලන්න හොස්පිටල් එකට එනවා. එතන ඉන්න ෂෝන්ගේ යාළුවෝ දෙන්න ෆිනොයි ජෝයි ජේසිව නවත්තන්න හැදුවත් බැරි වෙනවා. මැඩිත් ඇවිත් ජේසිව නවත්තන්න හැදුවත් ජේසි දකිනවා ජුවාන් හොස්පිටල් එකේ නැහැ කියලා. ජේසි මැඩිට ගහන්න යද්දිම ෂෝන් එතනට එනවා. ජේසි ෂෝන්ට බනිනවා ජුවාන්ට මොකක් හරි හානියක් කරලා කියලා. එතකොට ෂෝන් කියනවා ජේසි හොඳටම දන්නවා කවුද ඇත්තටම තණ්හාව නිසා ජුවාන්ට හානි කළේ කියලා. මේ කියන්නේ තමන්ටමයි කියලා දන්න ජේසි කටවහ ගන්නවා. එතකොට මෙතනට ජුවාන් එනවා. හැමෝටම තේරෙනවා ජේසියාගේ තාත්තව දකින්න එච්චර සතුටු නැහැ කියලා. ඒ වගේම ජුවාන් කම්පැනි එක ගැනත් ලොකු තීරණයක් අරගෙන තියන්නේ. සොයිගේ අම්මට අයිති වෙලා තිබ්බ ෂෙයාස් ඔක්කොම සොයිට හම්බ වෙනවා කියලා ජුවාන් කියනවා. ඒ නිසා කම්පැනි එකත් සොයිට ලැබෙනවා. මේකට කායිට හොඳටම තරහ යනවා. කායිගේ ඇසිස්ටන්ට් කියනවා තාමත් එයාලට සොයිව මේකේ නයින් කරන්න පුළුවන් කියලා. මොකද සොයි කවදාවත් කම්පැනි එකක් පාලනය කරලා නැහැ. විශේෂයෙන්ම දැන් වගේ අමාරු කාලෙක කොහොමටවත් සොයිට කම්පැනි එක හරියට බලා ගන්න වෙන්නේ නැහැ. මේ අතරේ ෂෝන් මැඩීට කියනවා දැන් මැඩී කම්පැනි එකේ අයිතිකාරයා නිසා ඒ දෙන්න එකට ජීවත් වෙමු කියලා. එතකොට මැඩීට කම්පැනි එකක් පාලනය කරන්න කියලා දෙන්න ලේසියි කියලා ෂෝන් කියනවා. මැඩී අහනවා එතකොට ෂෝන් නිදාගන්නේ කොහෙද කියලා. ෂෝන් කියනවා මැඩීට ඕන තැනක යා නිදාගන්නම් කියලා. මෙහෙම කියලා
ෂෝන් මැඩියට කිට්ටුනාම දෙන්නගේ කකුල් පැටලිලා ඇඳට වැටෙනවා. මෙතනට එන ෂෝන්ගේ යාළුවෝ දෙන්න මෙයාලට විහිළු කරනවා. මේ නිසා ෂෝනුයි මැඩි ඉක්මනටම ඇඳෙන් බහිනවා. ෆින් මැඩියට කියනවා ඒ දෙන්න එතන නෑ වගේ ඉන්න කියලා. ෆින් මැඩියට විහිළු කරන්න ගත්තම ජෝ ෆින්වත් ඇදගෙන කාමරයෙන් යනවා. ෂෝන් කියනවා එයා සෝෆා එකේ නිදාගන්න මැඩි ඇඳේ නිදාගන්න කියලා. ඒත් ෂෝන් කාමරේ ඉද්දි මැඩියට නම් නිඳ යන්නේ නෑ. මැඩි ෂෝන්ට පේන්න බොරුවට නිදි වගේ රඟපානවා. ෂෝන් උදේ පාන්දරම මැඩිව නැගිට්ටවලා එයත් එක්ක ජොගින් යන්න එන්න කියනවා. නිදි මතේ ඉන්න මැඩිවත් ඇදගෙන ෂෝන් දුවන්න යනවා. ඊට පස්සේ ෂෝන් ඉස්සරහට එන්න තියෙන මීටින් එකට මැඩියට ඇඳුම් සපත්තු හැමත් තෝරලා දෙනවා. එක රැයක නිදාගෙන ඉද්දි ෂෝන්ට කාලෙකට කලින් වෙච්ච සොයගේ ඇක්සිඩන්ට් එක හීනෙන් පේනවා. ෂෝන්ට පේන්නේ එයා ගිලෙනවා කියලා. මැඩි ෂෝන්ව හැරවන්න හැදුවම ෂෝන් එකපාරටම මැඩිගේ බෙල්ල මිරිකනවා. ඉක්මනටම නැගිටින ෂෝන් මැඩිට කියනවා එයා නිදාගෙන ඉද්දි ළඟට එන්න එපා කියලා. ලියම්ගේ තාත්තයාට ඩේට් එකක් ලෑස්ති කරනවා. කලින් ලියම්ට කම්පැනි එකකට එකතු වෙන්න කියපු ගර්ල්ව දැකලා ලියම් පුදුම වෙනවා. මේ ගර්ල්ගේ නම ටැමි. ටැමි කියනවා එයත් අයියා කියපු නිසා ආවා මිසක් ලියම්ට කිසිම කැමැත්තක් නෑ කියලා. ඒත් ටැමි ආයෙත් පාරක් ලියම්ට කියනවා එයාලගේ කම්පැනි එකට එන්න කියලා. ජුවාන්ගේ කම්පැනි එක වැටුනොත් ලියම්ගේ දක්ෂතාවයත් අපරාධ කියලා ටැමි කියනවා. ටැමි කියනවා ලියම්ට ඉන්ටර්නැෂනල් තත්ත්වයට යන්න චාන්ස් එකක් දෙන්න එයාලගේ කම්පැනි එකට පුළුවන් කියලා. දවස් දෙකක් දෙන්නම් තීරණයක් ගන්න කියලා ටැමි කියනවා. කම්පැනි එකේ මැඩිගේ මුල්ම මීටින් එක තියෙනවා. කයි බලාගෙන ඉන්නේ මැඩි පොඩි හරි වැරද්දක් කරනකල්. ඒත් මුලින් ටිකක් බය වෙලා හිටියත් මැඩි හිතට හයි අරගෙන හැමදේම හැන්ඩල් කරනවා. කම්පැනි එකේ අනිත් අයටත් මේ නිසා කම්පැනි එක ගොඩ ගන්න මැඩිට පුළුවන් වෙයි කියලා විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම මැඩි කියනවා දැන් ඉඳලා ෂෝනුත් කම්පැනි එකේ වැඩ කරනවා කියලා. මේ අතරේ කම්පැනි එකේ ඩිසයින්ස් ඩිපාර්ට්මන්ට් එකට අලුත් කෙනෙක් එනවා. ඒ තමයි මායා. මායා තව ටිකෙන් මැඩිගේ නම කියලා කෑ ගහන්න යද්දිම ජෝ මායාගේ ස්තක වහනවා. ජෝව දකින මායාට ජෝ ගැන පොඩි කැමැත්තක් ඇති වෙනවා. ජෝ මායාට කියනවා එයා වෙන කෙනෙක් කියලා හිතුවේ සමා වෙන්න කියලා. මායා ජෝ එක කතා කරන්න හැදුවත් ජෝ එතනින් යනවා. ෂෝන් මැඩිට කියනවා එයාට මුලින්ම කරන්න තියන්නේ පීටර්ට බොන්ඩ් එකක් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නයක් විසඳන්න කියලා. ෂෝන් කියනවා මැඩිගේ ඇසිස්ටන්ට් කෝල් කරලා ඒ බොන්ඩ් එකේ ඩේටා ඉල්ලගන්න කියලා. ඉතින් මැඩි කලබල ගතිය නැති කරගෙන ඇසිස්ටන්ට් කියනවා එයාට ඩේටා ටික එවන්න කියලා. කම්පැනි එක ආයේ තමන්ගේ අතර ගන්න බලන් ඉන්න කායි මේ බොන්ඩ් එකේ ඩේටා අවුල් කරන්න තමයි හදන්නේ. ෂෝන්ට දැනෙනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න තමයි යන්නේ කියලා. ඒක නිසා ෂෝන් ෆින්ට කියනවා මේ ඩේටා හැක් කරලා බලන්න කියලා. එතකොට මෙයාලා දකිනවා ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ මැනේජර් එක පාරට රට යන්න නිමාඩුවක් කරන්න කියලා. ෂෝන් මැඩි එක ඉක්මනටම එයාපෝර්ට් එකට යන්න පිටත් වෙනවා. මැනේජර්ගේ වාහනය ට්‍රැක් කරන ෆින් දකිනවා මැනේජර් වාහනේ හරවන් එනවා. ඉතින් ෂෝනුයි මැඩිත් ඒ පස්සෙන් පන්නන්න ගන්නවා. පාර මැදදී වාහනේ නවත්ත ගත්තම බය වෙන මැනේජර් පැනලා දුවනවා. මැඩිට පුළුවන් වෙනවා මෙයාව කොටු කරගන්න. මැනේජර් ගැන තොරතුරක් නැතුව කායිත් කලබල වෙලා ඉන්නේ. මෙයා බය වෙලා ඉන්නේ බොන්ඩ් එකේ ඩේටා ෂෝන් හොයාගනී කියලා. මැඩි ගැන නම් කායි බය වෙලා නැහැ. කායිට හිතෙන්නම ෂෝන්ව දන්නවා කියලා. ඒත් කායි ඇසිස්ටන්ට් කියනවා මේ දෙන්න ගැන හොයලා බලන්න කියලා. මැනේජර් උඩටට්ටුවෙන් පහළට ඩේටා තියෙන බෑග් එක විසි කරනවා. මැඩි එක ගන්න දුවන අතරේ මෙතනට එන ෂෝන් මැනේජර්ව පල්ලෙහාට තල්ලු කරනවා කියලා බය කරලා ඇත්ත කියන්න කියනවා. විසි කරපු බෑග් එක නෙවෙයි එයා ළඟයි ඩේටා ටික කියලා කියන මැනේජර් ඒ ටික ෂෝන්ට දෙනවා. ඔෆිස් එකට ගිහිල්ලා මේක බලන මැඩිටයි ෂෝන්ටයි පේනවා මේ රිපෝර්ට් සවුල් චාලයක් කියලා. මැඩි දකිනවා ෆයිට් එකෙන් ෂෝන් ගැත තුවාල වෙලා කියලා. ෂෝන් කියනවා මේ බොන්ඩ් එකෙන් ණය ගෙවන්න ඇති තරම් සල්ලි ගන්න විදියක් හොයාගන්න කියලා. එතකොට මේ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන්. ඒත් තව දවස් 3ක් විතරයි මෙයාලට තියෙන්නේ. ඒක නිසා මැඩි ෂෝනුයි රැයක් දවාලක් නොබල වැඩ කරන්න ගන්නවා. මේ දෙන්න ගෙදර යන්නෙත් නැහැ. ෂෝන් පුටුවේ නිදාගෙන ඉන්නවා දකින මැඩි හොරෙන් මෙයාගේ ඇතට බෙහෙත් දාන්න හදනවා. ඒත් ඇහැරෙන ෂෝන් එයාට බෙහෙත් දාන්න දෙන්නේ නැහැ. ෂෝන් කියනවා දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ බොන්ඩ් එකේ ප්‍රශ්න විසඳන එක කියලා. ෆැඩිය බිස්නස් ගැන දන්නේ නැති නිසා මැඩි ඔක්කොම ඩේටා පිළිවෙලට හදන්න ගන්නවා. ඒක නිසා හැම දෙයක්ම තියෙන තැන් මැඩියට හොඳට මතකයි. අන්තිමේදී ෂෝන් මැඩියට යාගේ ඇතට බෙහෙත් දාන්න දෙනවා. පොඩි බාධා කිරීමක් කරන ඔයාලට කතාවේ ඉතුරු ටික බලන්න කලින් අපේ වීඩියෝ බලන ඔයාලා අතරින් පතර 1% වගේ තමා අපේ වීඩියෝ එකකට ලයික් එකක් දාන්නේ. සමහර විට ඔයාට එක මහා ලොකු දෙයක් කියලා නොහිතෙනවා ඇති. හැබැයි තින් මමත් ගොඩාක් ආසයි ඔයා අපේ වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දානවා නම්. ඉතින් අපේ මහන්සියට පොඩි ග්‍රැටිටියුඩ් එකක් දෙන්න කියලා මතක් කරලා ආයෙම යමු වීඩියෝ එකට.
කෑම අරගෙන එන ෆිනුයි ජොයි මේක දැකලා සත්ත නැතුව අපහු හැරිලා යනවා. මේ අතරේ මුළු බිල්ඩින් එකේම එයා දැකපු ලස්සන බොයිව හොය හොය ඉන්න මායාට ෆින්වයි ජෝවයි හම්බ වෙනවා. ජෝව දැකලා ගොඩක් සතුට වෙන මායා එයා ළඟට ආවත් මෙයාව අනුතරක් විදියට දකින ජෝ මායාව අල්ලගන්නවා. මේක නවත්තන ෆින් ජෝව තල්ලු කරනවා. මේ අතර ටැමියාගේ අයියාට කියනවා ලියම් තාම උත්තරයක් දුන්නේ නැහැ කියලා. ඒත් එයාගේ අයියාට තව ප්ලෑන් එකක් තියෙනවා වගේ. මැඩේ යාගේ යාළුවෝ ඉක්මනටම බොන්ඩ් එකේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න දඟලනවා. අන්තිමේදී අදහසක් එන මැඩි මේක ඔක්කොම ඩිපාර්ට්මන්ට් වලට කියනවා. මැඩිගේ ප්ලෑන් එකට වැඩ කරලා බැංකුවේ ණය බේරන්න කම්පැනි එකට පුළුවන් වෙනවා. දවස් 3ක්ම ඔෆිස් එකේ හිර වෙලා හිටපු කට්ටියට දැන් ගෙදර යන්න පුළුවන්. ෆිනොයි ජෝනුයි ඉක්මනටම ඔෆිස් එකෙන් පැන ගන්නවා. ෂෝන් මැඩිගෙන් අහනවා මෙච්චර දක්ෂ ප්ලෑන් එකක් හිතුවේ කලින් බිස්නස් ගැන ඉගෙනගෙන තියෙනවද කියලා. නෑ කියන මැඩි කියනවා එයාට පොඩි කාලේ ඉඳලා හොඳ මතකයක් තිබුණා කියලා. ඒක නිසා ඔක්කොම ඩේටා ටික එයාට මතක තිබුණා වගේම කැම්පස් එකේ තිබ්බ බිස්නස් සෙමිනා එකකින් දැනගත්තේවත් පාවිච්චි කරලා තමයි මැඩි විසඳුමක් හොයාගෙන තියන්නේ. මේ දෙන්න ගෙදර යද්දී මැඩිට කායිකේ නිින්ද යනවා. ඉතින් ෂෝන් මැඩිට නොදැනී සීට් බෙල්ට් එක ගලවන්න ගියත් එතකොට මැඩිට ලන් වෙන නිසා වාහනෙන් බහැල යනවා. නිදාගෙන වගේ බොරුවට හිටපු මැඩි හැරිලා ෂෝන් යන දිහා බලන් ඉන්නවා. ඊළඟ දවසේ මැඩි දැන් සනීප වෙලා ඉන්න ජුවාන් හම්බ වෙන්න යනවා. ජුවාන් අහනවා මැඩි ෂෝන්ව බඳින්නේ කවද්ද කියලා. ලැජ්ජ හිතෙන මැඩි හරි උත්තරයක් දෙන්නේ නැහැ. ජුවාන් මැඩිව සොයගේ අම්මගේ මල්වත්තට එක්කන් යනවා. අම්මයි තාත්තයි මැරුණට පස්සේ මල්වත්තත් මැරිලා ගිහින්. ජුවාන් දුකෙන් ඉන්නව දකින මැඩි කියනවා ඔක්කොම එකතු වෙලා ආයෙත් මල්වත්තේ මල් වවමු කියලා. ෂෝන්ට මේ මල්වත්තේ සොයි සොයගේ අම්මයි එක්ක මතක තියෙනවා. ෂෝන්ගෙත් මේ පවුලට සම්බන්ධයක් තියෙනවා වගේ පෙනුණත් පවුලේ කවුරුවත් ෂෝන්ව අඳුරගන්නේ නැහැ. අතීතේ මතක් කර කර ඉන්න ෂෝන් ළඟට එන මැඩි කියනවා නිකන් ඉඳන් ඉන්නේ නැතුව උදව් කරන්න එන්න කියලා. ෂෝන් කියනවා එයාට මල් වවන්න බෑ කියලා. ඉතින් මැඩි ෂෝන්ගේ මූණේ පස්ස අතුල්ලනවා. මැඩියේ අලගේ කාමරයට උස්සගෙන යන ෂෝන් කියනවා මූණ කාපු මඩ ටික පිහදාන්න කියලා. ඒත් ඒ දෙන්න ගොඩක් ලං වෙලා කියලා තේරෙන ෂෝන් ඉක්මනට එතනින් යනවා. ඊළඟ දවසේ ටැමියාගේ අයියා කීත් එක්ක ඇවිත් කියනවා සොයගේ කම්පැනි එක එයාලගේ ඩිසයින්ස් කොපි කරලා කියලා. මේ අතර ෂෝන්ව දකින ටැමීට එයා ගැන කැමැත්තක් ඇති වෙනවා. ටැමීගේ අයියා මැඩි එක ඩිසයින්ස් ගැන රණ්ඩු වෙද්දිත් ටැමී ෂෝන් දිහාම බලාගෙන ඉන්නවා. ෂෝන් ටැමීගේ අයියා කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. අඩුම තරම මේ කියන ජුවෙලරි ඩිසයින්ස් තාම ප්‍රදර්ශනය කරලවත් නැහැ. ටැමීගේ අයියා කියනවා එහෙනම් ප්‍රදර්ශනයට වෙනස් සේව තියන්න කියලා. මේ දෙන්නට ඕනේ කොහොම හරි ජුවාන්ගේ කම්පැනි එක විනාශ කරලා දාන්න. ෂෝන් මේ ගැන හොයලා බලද්දි දකිනවා කම්පැනි එක ප්‍රදර්ශනයට යවපු ඩිසයින්ස් ටික කේත්ගේ කම්පැනි එකේවම තමයි කියලා. ඒ කියන්නේ එක්කෝ මේ කම්පැනි එකට විරුද්ධව වැඩ කරන කෙනෙක් ඉන්නවා නැත්නම් කේත්ගේ කම්පැනි එක කාට හරි සල්ලි දීලා ඩිසයින්ස් අරගෙන කියලා. කේත්ගේ ඇත්තම අරමුණ කම්පැනි එක වටන්න කියලා ෂෝන්ට තේරෙනවා. එහෙම වුණොත් කේත්ට ලේසියෙන් ජුවාන්ගේ කම්පැනි එක සල්ලි වලට ගන්න පුළුවන්. මැඩේ කියනවා ඉක්මනටම අලුත් ඩිසයිනර් කෙනෙක් හොයාගෙන අලුත් ඩිසයින්ස් හදමු කියලා. ෂෝන් ප්‍රදර්ශනයට දාපුව ගන්න යන අතරේ ෆිනුයි ජෝනුයි අලුත් ඩිසයින්ස් වලට බඩු හොයන්න යනවා. මේ දෙන්නව දකින මායාවිත් ජෝ එක්ක කතා කරනවා. ඒ ජෝ නම් කිසිම ගාණක් නැතුව ඉන්නේ. ඉතින් ෆින් මායාටත් එයාලත් එක්ක එන්න කියනවා. යන අතරේ ෆින් වැරදි පාරවල් කියලා මේ දෙන්නව අවුස්සනවා. ෆින් කියනවා එයා හදන්නේ මායාවයි ජෝවයි සෙට් කරන්න කියලා. මායා කියනවා එයා මේ ජෝ පස්සෙන් එන්නේ හැම දෙයකට නෙවෙයි. එයාගේ අලුත් කොමික් එකේ ප්‍රධාන චරිතෙට මොඩල් කෙනෙක් විදියට ජෝව ගන්නමයි කියලා. මායා කම්පැනිගේ ඩිසයින්ස් ඩිපාර්ට්මන්ට් එකට අලුතෙන් නාවි කියලා කියනවා. කොහොම හරි ෆින්ගේ කියවිල්ල ඉවස ගන්න බැරුව ජෝ ෆින්ගේ අතපයයි කටයි ගැට ගහලා වාහනේ පිටිපස්සේ ෂීට් එකට දානවා. කම්පැනිගේ අලුත් ඩිසයිනර් විදියට මැඩේගේ ඇසිස්ටන්ට් ලියම්ව හඳුන්වලා දෙනවා. මැඩේ කම්පැනිගේ ප්‍රශ්නේ ලියම්ට මුල ඉඳලම කියනවා. ලියම් හදිස්සියේ හොයාගත්ත පරණ ඩිසයින්ස් වගේක් මැඩීට පෙන්නනවා. ආර්ට් ගැන දන්න මැඩීට තේරෙනවා මේ ඩිසයින්ස් ප්‍රදර්ශනයට යවන්න සරල වැඩි කියලා. මැඩී කොච්චර සොයි වගේ වෙලාද කියලා ලියම් පුදුම වෙනවා. මැඩී ලියම්ට කියනවා දවස් දෙකෙන් හොඳ ඩිසයින්ස් ටිකක් ඉක්මනටම හදන්න කියලා. මේ අතරේ ටැමී ෂෝන් ගැන හොයන්න අරන්. කොච්චර හෙව්වත් ෂෝන් චීනට එන්න කලින් කිසිම දෙයක් හොයාගන්න බෑ. හරියට නිකන් ෂෝන් එක පාරටම චීනෙන් මතු වුණා වගේ. ටැමී බලාගෙන ඉන්නේ කේත්ගේ උගුලෙන් ෂෝන්ට ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා. ටැමී කියනවා ෂෝන් උගුලට අහුනේ නැත්තම් ටැමීට ෂෝන්ව බඳින්න දෙන්න ඕනි කියලා. ඒකට මුකුත් නොකියන කීත් තව ප්ලෑන් එකක් හදාද ඉන්නේ. මැඩේ ලියමුයි මුළු රෑම ඩිසයින්ස් වලට අදහස් හොයනවා. ලියම් පෙන්නනවා රෝසමල් දෙකක ඩිසයින් එකක්. මේක දැක්කම මැඩීට මතක් වෙන්නේ සොයිව. ඒ දුක අමතක කරලා ඒ ඩිසයින් එක හොඳයි කියලා මැඩී කියනවා. මැඩී පැන්සල අල්ලන්නේ ආර්ටිස්ට් කෙනෙක් වගේ කියලා දකින ලියම්ට මතක් වෙනවා. මැඩී එයා ආර්ට් ස්ටුඩෙන්ට් කෙනෙක් කියලා කිව්වා කියලා. ලියම්ට ආයෙමත් සැක හිතෙනවා මේ ඉන්නේ සොයි නෙවෙයි මැඩී කියලා. මේ වෙලාවෙම රිපෝටර්ස්ලා වගේක් මේ ඩිසයින්ස් කේස් එක ගැන දැනගන්න පල්හැ රැස් වෙලා කියලා මේ දෙන්නට දැනගන්න ලැබෙනවා. ලියම් ඉදිරිපත් වෙනවා ඒගොල්ලන්ට කතා කරන්න. ලියම් ඔෆිස් එකෙන් ගියාම මැඩී ඇතුළේ ඉද්දිම දොරවල් ලොක් වෙලා ඔෆිස් එකට විස වායුවක් එනවා. ඇතුළේ ඔක්කොම කලබල වෙලා එළියට දුවගෙන එද්දී
මැඩීව හොයන්න ලියම්ට යන්න බැරි වෙනවා රිපෝටර්ස්ල නිසා. විස වායුව නිසා මැඩීට සිහි නැති වෙනවා. ෂෝනුව එයාගේ යාළුවා දෙන්නයි ඉක්මනටම මැඩීව බේරගන්න එනවා. ෆින් සිකියුරිටි සිස්ටම් එක හැක් කරන්න හැදුවත් බැරි වෙන නිසා ෂෝන් දොර කඩාගෙන ඇතුළට යනවා. මැඩී වැටිලා ඉන්නව දකින ජෝ ඉක්මනටම උදව් වරන් එන්න යනවා. ෂෝන් මැඩීගේ සිහිය ගන්න CPR දෙන්න ගන්නවා. අන්තිමේදී මැඩීට සිහි එනවා. මැඩීට වෙච්ච දේ ගැන ජෝවන්ට හොඳටම තරහ ගිහින් ඉන්නේ. එතකොට ටිකක් සනීප වෙලා ඉන්න මැඩී සීයාට කියනවා එයා හොඳින් කියලා. සීයා මැඩීට කියනවා ඉක්මනටම ෂෝන්ට එන්ගේජ් වෙන්න කියලා. ෂෝන් මැඩීට කියනවා කලින් දවසේ කවුද විස වායුවල් ලැබුවේ කියලා හොයන ගමන් තියන්නේ කියලා. ෂෝන් යන්න හදද්දී එයාව අතින් අල්ලලා නවත්තන මැඩී කියනවා එන්ගේජ් වෙමු කියලා. මැඩී කියනවා එයා ෂෝන්ට ආදරය කරනවා ඊයේ වෙච්ච දේට පස්සේ ඒක තවත් පැහැදිලි වුණා කියලා. ෂෝන් කල්පනා කරනවා එයා ඇත්තටම කවුද කියලා මැඩී දන්නවද කියලා. ෂෝන් කාමරෙන් ගියත් දෙන්නටම අනිත් කෙනාව මතක් වෙන නිසා ෂෝන් ආපහු වෙනවා. එතකොට ෂෝන් මැඩීට කියනවා එයාත් මැඩීට ආදරය කරනවා කියලා. මැඩී පිළිගන්නවා දැන් එන්ගේජ් වෙන්න නම් එයාට බයයි කියලා. එන්ගේජ් වුණාට පස්සේ හැම දෙයක් ගැනම ඇත්ත කියන්නම් කියලා ෂෝන් පොරොන්දු වෙනවා. ඊළඟ දවසේ කම්පැනි එකට වෙලාවට ඩිසයින් ඉවර කරගන්න පුළුවන් වෙනවා. මේකට කීත්‍ර නම් සතුටක් නැහැ. ඒත් තැමී නම් ලොකු සතුටකින් ඉන්නේ. තැමී කියනවා ලියම්ටයි ෂෝන්ටයි ඒ අභියෝගය දිනන්න පුළුවන් කියලා දැනන් හිටියා කියලා. ඒ අතරේ සොයි මැඩී කියන ලියම්ගේ සැකය තව වැඩි වෙනවා. මැඩීගේ ඩිසයින්ස් ගොඩක් හොඳ ඒවා. ලියම් දන්න සොයිගේ උනන්දුව තිබ්බේ බිස්නස් වලට විතරයි. මායා එක්ක කතා කර කර ඉන්න ෆිනු චෝනු හොයාගන්නවා මැඩී කියන්නේ මායාගේ යාළුවා කියලා. ජෝට මේක ෂෝන්ට කියන්න ඕනේ වුණත් ෆින්නයාව නවත්තනවා. මේ අතරේ ලොකු මීටින් එකක් තියෙන මැඩී සමහරුන්ට උසස් වීම් දෙනවා. සමහර අයව පහළ තනතුරු වලට දානවා. ලියම්ව ඩිසයින්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඩිරෙක්ටර් කරනවා. කායි වෙන ඩිපාර්ට්මන්ට් එකකට මාරු කරනවා. ඒ වගේම කායික කෙනෙක් වෙන ඩිරෙක්ටර් ෂාව තමයි ළඟදී ආපු ප්‍රශ්නවලට මුල කියලාත් හොයාගෙන තියෙනවා. ඒ ගැන සාක්ෂිත් මැඩී ෂෝනුයි ළඟ තියෙනවා. මේ වෙලාවෙන කේතුයි ටැමි ෂාව කරපු හැමදේම කියනවා. ඉතින් මැඩී ෂාවව කම්පැනි එකේ නැස් කරනවා. මැඩී ෂෝන්ට එන්ගේජ් වුණ එක හැමෝටම අනවුස් කරනවා. එතකොට කම්පැනි එකේ අයිතියෙම දෙන්නටම තියෙනවා. එන්ගේජ්මන්ට් එක දවසේ මැඩීව ලෑස්ති කර කර ඉන්නකොට තව ටිකෙන් එතනට මායා එනවා. ඒත් මායා කෝල් එකක් එන නිසා ආපහු යනවා. ඒත් මායා ටැමිගේ ඇඟේ හැප්පුණාම දකිනවා මායාගේ ෆෝන් එකේ තියෙන මැඩීගේ ෆොටෝ එකක්. මැඩී ෂෝනුයි මුදුමාරු කරගනිද්දී එකපාරටම එතනට එන මායා මැඩීගේ නම කියලා කෑ ගහනවා. මේ අතරේ මැඩීගේ තාත්තා පරණ ඇල්බම් එකක් බලබල ඉද්දී මැඩී තාත්තයි ට්‍රක් එකක් ළඟ ඉන්න ෆොටෝ එකක් හම්බ වෙනවා. තාත්තා මේ ෆොටෝ එක සෝෆා එක අස්සේ හංගනවා. ටීවී එකේ මැඩීවයි ෂෝන්වයි පෙන්නත්දී වාසනාවකට මැඩීගේ අම්මා තාත්තට කතා කරන නිසා කවුරුවත් ටීවී එක දකින්නේ නැහැ. එන්ගේජ්මන්ට් එක තියෙන තැන මැඩීගේ නම කියලා කෑ ගහන මායව ෆිනු චොනු යදගෙන යනවා. ඒත් දැන් ටැමීටත් සැකහෙතිලා තියන්නේ. වෙච්ච දේ නිසා මැඩී හොඳටම බය වෙලා ඉන්නේ. ෂෝන් කියනවා ඒක එච්චර ගණන් ගන්න එපා. මීට වඩා දේවල් වලට දෙන්න මූණ දීලා තියෙනවනි කියලා. මැඩී ඇඳුම් මාරු කරගන්න ගිය අතරේ ටැමි ෂෝන් ළඟට එනවා. මෙතන හොරයක් තියෙනව නේද කියලා ටැමි ෂෝන්ගෙන් අහනවා. ෂෝන් ටැමීට කියනවා ඕනේ නැති ඒවා ගැන හොයන්නේ නැතුව ඉන්න කියලා. ෂෝන්ගේ සාක්කුවේ රෝස මලක් ගහන ටැමි එතනින් යනවා. ඒ හිටියේ මැඩී නෙවෙයි කම්පැනිගේ බොස් සොයි කියලා ෆින් මායාට පැහැදිලි කරන්න හදන ගමන් ඉන්නේ. මායා මැඩීව හොයාගෙන යන්න හදද්දී ෆින් මායාව එකපාරටම බිත්තිය පැත්තට තල්ලු කරනවා. අන්තිමේදී ෆින් මායාගෙන් කම්මුල් පාරකුත් කාලයි නවතින්නේ. මේ අතරේ මැඩී බය වෙලා ඉන්නේ මායා යාළගේ රඟපෑම හොයාගනී කියලා. මැඩීට ඕනේ මායාට හැමදේම කියන්න. ඒත් ෂෝන් කියනවා කලබල නොවී ඉන්න කියලා. ෂෝන් ෆින්ටයි ජෝටයි මායා ගැන බලාගන්න කියලායි තියන්නේ. ඒත් ඒ දෙන්නටත් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ලියම් බායකට වෙලා සොයි මැඩී ගැන හිත හිත ඉන්නවා. කිසිම නෑකමක් නැති දෙන්නේ එච්චරටම එක වගේ උනේ කොහොමද කියලා තමයි ලියම් කල්පනා කරන්නේ. මෙතනට එන ටැමි කියනවා ෂෝන් සොයිට ආදරය කරනවා කියලා එයා විශ්වාස කරන්නේ නෑ කියලා. ටැමි කියන්නේ මේ දෙන්නම බොරුවක් කරන්න කියලා. ෂෝන් කියන්නේ කවුද කියලාවත් එයා ඇත්තටම ෂෝන්ද නැත්නම් වෙන කෙනෙක්ද කියලා ටැමිට විශ්වාස නෑ කියලා කියනවා. මේක අහන් ඉන්නේ නැති ලියම් මෙතනින් යනවා. මේකෙන් ටැමිගේ සැකය තව වැඩි වෙනවා. ටැමි කෙනෙක්ට කෝල් කරලා කියනවා සොයි ගැනයි එයාවට ඉන්න අය ගැනයි ඇහ ගහගෙන ඉන්න කියලා. ඊළඟ දවසේ ටැමි කම්පැනි එකට එනවා යාළුවත් එක්ක එකට වැඩ කරන්න ඕනේ කියලා. කීත්ගේ කම්පැනි එක හරහා නැතුව ටැමිගේම ස්ටුඩියෝ එකකට ඩිසයින්ස් ගන්නවා කියලායි ටැමි කියන්නේ. මේකට මැඩි එක ටැමිට කොන්ත්‍රාක් එකක් සයින් කරන්න ඕනේ. මේ අතරේ මායා ලියම්ට රිපෝට් එකක් දෙන්න එනවා. එතකොට මායා දකිනවා රෝසමල් දෙකේ පින්තූරේ. මායා කියනවා එයාගේ යාළුවත්තේ චිත්‍රෙම ඇඳ කියලා. මේකෙන් ලියම්ගේ සැකය තව වැඩි වෙනවා. මෙතනට එන ටැමි ලියම්ට කියනවා මායා එක්ක මැඩිගේ ඔෆිස් එකට එන්න කියලා. මැඩි ටැමි එක කොන්ත්‍රාක් එක සයින් කරන්න කැමති වෙන්නේ නැහැ. ටැමි එක සයින් කරන්න කියලා බල කරද්දී ඔෆිස් එකට එන මායා එකපාරටම මැඩිගේ නම කියලා කතා කරනවා. මේකෙන් වෙන්නේ මැඩි කලබල වෙන එක. මේ ඉන්නේ සොයි කියලා ෂෝන් කොච්චර කිව්වත් මායා එක පිළිගන්නේ නැහැ. අන්තිමේදී ලියම් මායා ඔෆිස් එකෙන් නැතගෙන යනවා. මේ කලබලෙන් ප්‍රයෝජන ගන්න ටැමි මැඩිට කියලා කොන්ත්‍රාක් එක සයින් කරවනවා. ටැමි කියනවා ඩිසයින්ස් වගේක් තියෙන වෙයර් හවුස් එකකට යන්න කියලා. මේ වෙයර් හවුස් එක අරින්න පුළුවන් සොයිට විතරයි. අඩුම තරමේ ෆින්ට
කාටවත් මේ වෙයා හවුස් එකේ සිස්ටම් එක හැක් කරන්න බෑ. අනිත් අයට සැක හිතෙන නිසා මැඩේට බය වෙලත් බෑ. මැඩේ ගහන පළවෙනි පාස්වර්ඩ් එක වැරදෙනවා. සොයිගේ අම්මයි තාත්තයි මැරිච්ච දවස සොයි කිව්ව නේද කියලා මතක් වෙන මැඩි ඒක ගහනවා. වාසනාවකට එපාර පාස්වර්ඩ් එක වැඩ කරනවා. ඒත් ඊළඟට ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න හරි ඇස් ස්කෑන් කරන්න හරි තියන්නේ. හොඳ වෙලාවට මැඩිට තියන්නේ සොයි ගෑස් දෙකනේ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව දොර අරගන්න පුළුවන් වෙනවා. ගෙදර ගියාට පස්සේ මැඩි ෂෝන්ට කියනවා තැමි ඇත්ත හොයාගනින් කියලා බයයි කියලා. ෂෝනුත් එහෙම හිතුවත් මැඩිව බය නොකරන්න කියනවා එහෙම වෙන්නේ නැහැ කියලා. මැඩි අහනවා සොයි මැරිච් එක ගැන යාට වෛර කරනවද කියලා. ෂෝන් කියනවා කිසි දෙයක් උනේ මැඩිගේ වැරද්දකින් නෙවෙයිනි කියලා. සොයිට ජීවත් වෙන්න වාසනාව නොතිබුණත් සොයි වෙනුවෙන් හොඳට ජීවත් වෙන්න කියලා ෂෝන් මැඩිට කියනවා. මැඩි ෂෝන්ට මතක් කරනවා එන්ගේජ් වුණාට පස්සේ හැමදේම කියනවා කිව්වා කියලා. ෂෝන් කියනවා මේ කරදර ඔක්කොම ඉවර වුණාම කියන්නම් කියලා. මේ අතරේ සොයි ඇත්තටම මැඩි කියන ලියම්ගේ සැකේ ටැමි තව වැඩි කරනවා. මේ සොයි නෙවෙයි කියලා ඔප්පු වුණොත් කම්පැනි එක වෙන කෙනෙක්ට යනවා. ඉතින් ටැමිට ඕනේ කොහොම හරි ඇත්ත හොයාගන්න. මේ අතරේ ෂෝන්ට ආයෙමත් නරක හීන පේනවා. හීනෙන් පේන්නේ සොයිගේ අම්මගේ තාත්තගේ ඇක්සිඩන්ට් එක. ඇත්තටම මේ දෙන්න ෂෝන්ගේත් අම්මයි තාත්තයි. ෂෝන් කියන්නේ සොයිගේ අයියා. ඊළඟ දවසේ ෂෝන් ජෝට කියනවා ඉතාලි ගිහලා මැඩිටයි සොයිටයි බෙහෙත් කරපු ඩොක්ටර්ව හම්බ වෙන්න කියලා. මේ හැම දෙයක්ම ටැමිට නොදැනී තමයි කරන්න ඕනේ. මැඩිගේ අම්මට ලොකු බීමෝඩ එකක් එනවා. මේවා යවන්න ඕනේ සොයිගේ කම්පැනි එකට. මැඩි වැඩ කරන්නේ නැතුව චිත්‍ර ඇඳ ඇඳ ඉන්නවා දකින ලියම්ට තවත් සැක හිතෙනවා මේ ඉන්නේ සොයි නෙවෙයි කියලා. ලියම් කරන්න ඕනේ වැඩ වගයක් මැඩිට දුන්නාම මැඩි කියනවා එයා දන්නේ නැහැ ඒ මොනවද කියලා. ඒකෙන ෂෝන්ගෙන් අහලා බලන්න ඕනේ කියලා. ඉතින් මැඩිට චිත්‍රයක් දෙන ලියම් කියනවා මේකේ වැරදි හරි ගස්සන්න කියලා. මේකෙන අමුත්තක් නොහිතෙන මැඩි චිත්‍ර වැරදි හරි ගස්සන්න ගන්නවා. වාසනාවට ෂෝන් ඇවිල්ලා මැඩිව ඔෆිස් එකෙන් යවනවා. එලියට යන මැඩිට ලොබි එකේදී හම්බ වෙන්නේ එයාගේ අම්මවයි මායවයි. වැඩි දෙයක් සිද්ධ වෙන්න කලින් ෆින් මැඩිව කවර් කරනවා. ඒත් එතකොටම මැඩිගේ තාත්තා යාළගේ හුරතලයට ඇති කරන බල්ලත් එක්ක එනවා. කාට වැරදුනත් මේ හුරතල් බල්ලා එක සැරින්ම මැඩිව අඳුර ගන්නවා. මේ කලබලේ මදිවට ටැමිගේ කට්ටියක් හැංගිලා බලන් ඉඳලා වීඩියෝ කෝල් එකකින් ටැමිට හැමදේම පෙන්නනවා. බය යටපත් කරගෙන මැඩි එයාගේ තාත්තට කියනවා එයාලට වැරදීමක් වෙලා එයාගේ නම සොයි කියලා. මැඩිගේ බල්ලා එයාගේ පස්සෙන් එන්න ගත්තම බල්ලව නවත්තන්න හදන ෆින්ව බල්ලා හපෙනවා. මැඩිගේ තාත්තට නම් හොඳටම විශ්වාසයි මේ මැඩි කියලා. මේ වෙලාවේ මෙතනට එන ජුවාන් කියනවා මේ එයාගේ මිනිබිරි සොයි මැඩිගේ තාත්තට වැරදීමක් වෙලා කියලා. ඒ තාත්ත ඒක විශ්වාස කරන්න කැමති වෙන්නේ නැහැ. මොකද ගොඩ කාලෙකින් මැඩිගෙන් කිසිම ආරංචියක් ලැබිලවත් නැහැ. ගෙදර යන තාත්තා මැඩිට කෝල් කරාම මැඩි කියනවා එයා තාම ඉතාලියේ කියලා. වාසනාවට තාත්තා මේක විශ්වාස කරනවා. ඒත් මැඩිට නම් තාත්තට බොරු කියුව එක ගැන ලොකු වරදකාරී හැඟීමක් දැනෙන්නේ. මැඩි කෝල් එක තියද්දිම දකිනවා එයා ළඟ ඉන්න ජුවාන්ව. ජුවාන්ට හැබැයි සැකේතන දෙයක් ඇහිලා නැහැ වගේ. ලියම් යනවා ෂෝන්ව හම්බ වෙන්න. ලියම් මහනවා සොයි ඇත්තටම මැඩි කියලා සැකයි වගේම ෂෝන් කියන්නේ ඇත්ත සොයිගේ අයියා නේද කියලා. ෂෝන් ඒ වෙලාවේ ලියම්ට ඇත්ත කියන්න තීරණය කරනවා. මුද්ද කලවන ෂෝන් පෙන්නනවා පොඩි කාලේ ලියම් එක්ක සෙල්ලම් කරද්දී ඇති වුණ කැලලක්. ලියම්ට ඕන හැමෝටම ඇත්ත හෙලි කරන්න. ෂෝන් ඉක්මනටම ලියම්ව නවත්තනවා. ෂෝන් කියනවා ඇත්ත සොයිව යාළගේ පවුලෙන් මරලා දැම්මා කියලා. මේ ගැන ඇත්ත අනිත් අය දැනගත්තොත් මැඩිටත් වෙන්නේ ඒකම තමයි කියලා ෂෝන් කියනවා. මේ අතරේ මැඩි ජුවාන් එක කතා කරන්න මල් වත්තට යනවා. ජුවාන් කියනවා හරියට ඉරේලියයි වාතාශ්‍රයයි නැති නිසා මල් ඔක්කොම මැලවෙන්න අරන් කියලා. ජුවාන් කියනවා කිසිම දෙයක් බලෙන් කරවන්න හොඳ නැහැ. වෙන මුකුත් නොකියන ජුවාන් එතනින් යනවා. ජුවාන් මොකක් හරි ලොකු ප්‍රශ්නක වගේ පේන්නේ. ඒක නිසා මොනවා හරි ජුවාන්ට ගොඩක් වටින මේ මල් වත්ත බේරගන්න මැඩි හිතා ගන්නවා. මැඩි අත් දෙක හොදද්දී ෂෝන් පිටිපස්සෙන් ඇවිත් මැඩිව බදා ගන්නවා. ෂෝන් මැඩිගේ කොණ්ඩේ පිහදාද්දී එයාව කිස් කරන්න යනවා කියලා හිතන මැඩි ඇස් දෙක පියා ගන්නවා. ඒත් ෂෝන් මුකුත් නොකරන නිසා මැඩිට ලැජ්ජ හිතෙනවා. ඊළඟ දවසේ ටැමි අඹ වලින් හදපු කෑමකුත් අරගෙන මේගොල්ලෝ බලන්න යනවා. ටැමි දන්නවා මැඩි අඹ වලට ඇලර්ජික් කියලා. ඒත් සොයි එහෙම නැති නිසා කාටවත් සැක නොහිතෙන්න නම් මැඩිටම කන්න වෙනවා. මේ අතරේ මැඩිටයි සොයිටයි බෙහෙත් කරපු ඩොක්ටර් හොයාගෙන ජෝ ඉතාලිය හොස්පිටල් එකට යනවා. ඒත් යනකොටත් කවුරු හරි ඩොක්ටර්ට හොඳටම ගහලා ඩොක්ටර් ජෝට කියනවා ඉක්මනටම පේෂන්ට් රෙකෝඩ්ස් තියෙන තැනට යන්න කියලා. එතනට යන ජෝට පුළුවන් වෙනවා හොරු අල්ලගන්න. අඹ කාපු මැඩිගේ ඇලර්ජි එක එකපාරටම මතු වෙනවා. කාමරයට යන්න හදන මැඩි කලන්ති දාලා වැටෙනවා. ෂෝන් ඉක්මනටම මැඩිව බාත් ටබ් එකේ තියලා ඇඟේ රස්නේ අඩු කරනවා. මැඩි තනියම ඉන්න බෑ කියන නිසා ෂෝන් මැඩිව බදාගෙන නිදා ගන්නවා. ඊළඟ දවසේ හැරෙන මැඩි ෂෝන්ට කියනවා යා පොඩි කාලේ අඹ කාපු නිසා මැරෙන්නත් ගියා කියලා. ටැමිගේ අයියා කීත් නම් කැමති නැහැ ටැමි ෂෝන්ගේ පස්සෙන් යනවට. ඒත් ටැමි ෂෝන්ට කෙලින්ම කියනවා යා ෂෝන්ට කැමති ඒ වගේම සොයි විදියට ඉන්න මැඩි කියලා යා දන්නවා කියලා. ඒ වුණාට ෂෝන් නම් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. මාය මැඩිගේ අම්මයි තාත්තයි එක පාරේ ඉද්දී
ඒගොල්ල දිහාට වාහනයක් වේගෙන් එනව දකින මැඩි එයාලව බේරන්න පාරට පනිනවා. වාසනාවට මැඩි වාහනේ හැප්පෙන්න කලින් ෂෝන් නැවිත් මැඩිව තල්ලු කරනවා. හොස්පිටල් එකේදී මායා දැනගන්නවා හිටපු විදිහටම සොයි කියන මැඩි තමයි කියලා. දැන් හැමෝම ඇත්ත හොයාගෙන තියන්නේ. කේත් තැමීට කියනවා ෂෝන් කියන්නේ ජුවන්ගේ කම්පැනි එකේ ඇත්තම රුමක්කාරයා කියලා. සොයිගේ පවුලේ අයත් ෂෝන් කියන්නේ කවුද කියලා දැනගෙන ෂෝන් කියනවා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ එයාව මුහුදට දැම්ම කියලා. පහුගිය අවුරුදු ගානම ෂෝන් ඉඳලා තියෙන ළමා නිවාසෙක සොයි ඇත්තටම මැරිලා කියලා දැනගන්න ජුවාන්ට ගොඩක් දුක හිතෙනවා. ජුවාන්ට යගේ දුව වගේම මිනිබිරිත් නැති වුණා. හොස්පිටල් එකේදී සිහින මැඩිත් දැනගන්නවා ෂෝන් කියන්නේ කවුද කියලා. මැඩිට ෂෝන්ව හම්බ වෙන්න ඕනේ වුණත් ඩොක්ටර්ස්ලා මැඩිට යන්න දෙන්නේ නැහැ. මැඩි බොරු කියුව එක ගැන ටිකක් අප්සෙට් වෙලා හිටියත් ලියම් මැඩිව බලන් එනවා. ෂෝන් පවුලයා එක්ක සොයිගේ මරණය මතක් කරන්න යද්දි පාර අයින් ඉන්න මැඩිව දකිනවා. මැඩි ෂෝන්යාට ඇත්ත කියපු නැති එක ගැන දොස් කියලා ඒ දෙන්නගේ එන්ගේජ්මන්ට් එක ඉවරයි කියනවා. වැස්සේ තෙමීගෙන හොස්පිටල් එකට එන මැඩිට කලන්තේ දානවා. කම්පැනි එකේ ෂෙයර්ස් නැති වෙන එකට විසඳුමක් හොයන්න ෂෝන් මීටින් එකක් තියෙනවා. එතනින් එක්කෙනෙක් කියනවා කම්පැනි එක තව ශක්තිමත් කරන්න ෂෝන්ගේ කම්පැනි එකයි කේත්ගේ කම්පැනි එකයි එකට එකතුනොත් හොඳයි කියලා. ඒ කියන්නේ ෂෝන්ට ටැමීව බඳින්න වෙනවා. මැඩිව හම්බ වෙන ලියම් කියනවා මැඩිට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නිසා කම්පැනි එකට එන්න කියලා. හොඳටම බේලා ඉන්න ටැමීව කේත්ට හම්බ වෙනවා. ටැමී කියන්නේ යාට ෂෝන් එක ඉන්න ඕනෙමයි කියලා. මේක අහන්න ඉඳලා දැන් කේත්‍ර නම් ඇති වෙලා. ඒත් කම්පැනි දෙක එකතු කරන්න පුළුවන් නිසා ටැමීට ෂෝන්ව බඳින්න කේත් කැමැත්ත දෙනවා. තුවාල වෙලා ඉන්න ජෝව හොයාගන්න මායා බෙහෙත් දාන්න ජෝට උදව් කරනවා. මායා ජෝට කැමති කිව්වත් ජෝ මුකුත් කියන්නේ නැහැ. මේ අතර ෂෝන්ගේ වෙඩින් එක ගැන මැඩි ටීවී එකේ දකිනවා. මැඩි ටෝනි ෂෝන්ව හම්බ වෙන්න මැඩි ගෙදර එද්දි එයාගේ කාමරේ කවුරු හරි අවුස්සලා දාලා මැඩිව පැහැරගත්තු කෙනා වගේ කෙනෙක්ව දකින මැඩි ඒ මිනිස්සයා පස්සෙන් ගිහින් ට්‍රක් එකකට නගිනවා. මේ නිසා ආයෙත් කට්ටියක් මැඩිව පැහැරගෙන යනවා. මැඩිව හොයාගන්න බැරි වෙන මායා ෂෝන්ගේ උදව් ඉල්ලගෙන යනවා. ෂෝන් ඉක්මනටම මැඩිව හොයන්න ගන්නවා. මැඩිව පැහැරගෙන යන වාහනේ හැප්පිලා මැඩිව මුහුදට වැටෙනවා. ෂෝන් එයාගේ බය ගැන හිතන්නේ නැතුව මුහුදට පැනලා මැඩිව බේරගන්නවා. ෂෝන්ට හොඳ වෙනකල් ටැමි හොස්පිටල් එකේ ෂෝන් ළඟින් ඉන්නවා. ඒත් ෂෝන් නැගිට්ටට පස්සේ ටැමි එතනින් එක ගැන කිසිම කැමැත්තක් පෙන්නන්නේ නැහැ. මැඩිට සිහි එනකොට එයාව බේරගත්තේ කවුද කියලා කිසිම මතකයක් නැහැ. ඒ වෙලාවේ එතන ඉන්න ෂෝන් කියනවා ගොඩක් අය මැඩිට උදව් කළා කියලා. ගෙදර ගියාට පස්සේ මැඩි ෂෝන්ගේ ටැමිගේ වෙඩින් එක ටීවී එකේ දකිනවා. වෙඩින් එක තියෙන තැනට යන මැඩි ෂෝන්ගේ මුද්ද ආයෙත් ෂෝන්ට දීලා කියනවා එයාව බේරගත්තට ස්තුතියි. ඒ වගේම මැඩි තාමත් ෂෝන්ට ආදරය කරනවා කියලා. මැඩි එතනින් යන්න හදද්දි ෂෝන් මැඩිව අත් දෙකට අරගෙන කිස් කරනවා. ඒ දෙන්න හැමදාම එකට ඉන්න පොරොන්දු වෙනවා. ඊළඟ දවසේ මායා ජෝ එක්ක එයාගේ ජිම් එකට එනවා. තව ටිකෙන් ජෝ ගන්න පාරක් මායාගේ මූණ වැදුණත් මායා ඒක වැඩිය ගණන් ගන්නේ නැහැ. මේ අතරේ කම්පැනි එකේ ප්‍රශ්න විසඳන්න ජේසි මොනවත් කරන්නේ නැහැ කියලා කායි ජේසිට බනිනවා. ෂෝන්ට දැනෙනවාගේ පස්සේ කවුරු හරි එනවා වගේ. ඒත් බලද්දී මැඩි මැඩි කියනවා දෙන්නත් එක්ක පැනලා ගිහින් බඳිමු කියලා. ගෙදර යද්දි වාහනේ නිඳ ගිහින් ඉන්න මැඩිව ෂෝන් නැහැරවනවා. මැඩි කියනවා ලියම් එක කම්පැනි එකේ වැඩ කරන්නම් කියලා. මේකට ෂෝන්ට ඉරිසියා හිතුණත් ෂෝන් මුකුත් කියන්නේ නැහැ. ෂෝන් තාමත් හොයන්නේ පොඩි කාලේ ඇක්සිඩන්ට් කළේ කවුද කියලා. මේ අතරේ ෂෝනුයි කායිනුයි අතරේ පොඩි රණ්ඩුවකුත් ඇති වෙනවා. ෂෝන්ට මතක් වෙනව පොඩි කාලෙත් ඒ දෙන ගොඩක් රණ්ඩු වුණා කියලා. ෂෝන් ඇක්සිඩන්ට් එකේ ක්ලූස් තියෙන අත්හැරලා දාපු කාමරයක් හොයාගන්නවා. පේන හැටියට ෂෝන්ගේ සොයිගේ අම්මගේ ෂෙයස් ගන්න තමයි ඇක්සිඩන්ට් එක කරපු කෙනාට ඕනේ වෙලා තියෙන්නේ. මැඩි ලියම් එක එකතු වෙලා ඩිසයින්ස් ගැන කතා කරනවා. මේ දෙන ගොඩක් කිට්ටුයි කියලා දකින ෂෝන් තේරසියා හිතෙනවා. ෂෝන් යාගේ යාළුවත් එක්ක ඇක්සිඩන්ට් එක ගැන දිගටම හොයනවා. ඒත් එයාලට ෂෝන්ගේ අම්මගේ සීල් එක හොයාගන්න ඕනේ වෙනවා. මේ සීල් එක කලින් තිබිලා තියෙන්නේ සොයි ළඟ. ෆින් කියනවා ඒක මැඩි ළඟ තියෙන්න පුළුවන් කියලා. ෂෝන් ඒ ගැන මැඩිගෙන් අහලා බලන්නම් කියනවා. මොකද මේ සීල් එක ෂෙයස් වලට ගොඩක් වැදගත්. ෂෝන් මැඩිට ඩේට් එකකට යන්න කතා කරනවා. දෙන්නත් එක්ක බීච් එකට ගිහිල්ලා අනිත් ප්‍රශ්න ඔක්කොගෙන්ම ඈත් වෙලා ටික වෙලාවක් ඉන්නවා. ජුවන්ව හම්බ වෙන මැඩිට බය හිතෙනවා. සොයි වගේ බොරු කරාට ජුවන්ට තරහ ගියේ නැති කියලා. ඒ ජුවන් මැඩිවත් එයාගේම මිනිබිරියක් වගේ බාර ගන්නවා. මැඩි ගෙදර යද්දි හොරෙක් එයාගේ බෑග් එක අරගෙන දුවනවා. ෂෝන් හොරා පස්සෙන් පන්නද්දි මැඩි ටැමිගේ උදව් ඉල්ලනවා මෙයාලගේ පස්සෙන් යන්න. මේ තුන් දෙනා හොරා පස්සෙන් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් වගේ තියෙන තැනකට යනවා. හොරා ජුවලරි බොක්ස් එකක් කායකට දාලා දෙව්වම ෂෝන් එක ගන්න කායකට නගිනවා. ඒ වෙලාවේ උඩ එල්ලලා තිබ්බ පරණ කාර් එකක් ෂෝන් ඉන්න කායක උඩට වැටෙනවා. වාසනාවට ඊට කලින් ෂෝන් කායකෙන් පැනගෙන
ෂෝන් මැඩීව කිස් කරනවා ටැමි දුකෙන් බලන් ඉන්නවා. ෂෝන් මැඩීට කියනවා සෝයි ළඟ තිබිච්ච වැදගත් දෙයක් මැඩී ළඟ තියෙන නිසායි ගොඩක් අය මැඩීට කරදර කරන්න හදන්නේ කියලා. එතකොට මැඩීට මතක් වෙනවා සෝයි දීපු රෝසමල් කොණ්ඩ කට්ට. මේක තමයි ෂෝන්ගේ අම්මගේ සීල් එක තියන්නේ. මේ අතරේ ජෝයාට කැමති කිව්වේ නැති නිසා මාය අප්සෙට් වෙලා ඉන්නේ. ඉතින් ෆින් හදන්නේ මායව සතුට කරන්න. ෆින් මායාට ජෝගේ පොඩි කාලේ ගැනත් කියනවා. මැඩී ගෙදර හැම තැනම අර කොණ්ඩ කට්ට හොයද්දී මැඩීගේ තාත්තා එක හොයලා දෙනවා. ඒත් තාත්තා මොකක් හරි හංගන් ඉන්නවා වගේ පේන්නේ. මැඩී ෂෝන්ට කියනවා කොණ්ඩ කට්ට හොයාගත්තා කියලා. ෂෝන් ගෙදර ආවම මැඩීගේ තාත්තා ෂෝන්ව මූණට මූණ බලාගෙන ඉන්නවා. මේ දෙන්න කලින් දන්නවා වගේ පේන්නේ. ෂෝන්ට තේරෙනවා මැඩීගේ තාත්තා ඇක්සිඩන්ට් එකට සම්බන්ධ කෙනෙක්ට ගොඩක් සමානයි කියලා. ෂෝන් න්යාගේ පවුල ගැන කියද්දී තාත්තා ටිකක් කලබල වෙනවා වගේ. ෂෝන්ගේ පවුල ඇය නැතිවෙච්ච ඇක්සිඩන්ට් එක කරපු ට්‍රක් එකේ ඩ්‍රයිවර් තමයි මැඩීගේ තාත්තා. ඒක තාත්තා කළේ වෙන කෙනෙක්ගේ අනට වුණත් ෂෝන් ඒ ගැන ලොකු කලකිරීමක් දැනෙනවා. බීච් එකට යන ෂෝන් මැඩිත් එක්ක බ්‍රේක් අප් වෙනවා. ෂෝන් කියනවා එයා මැඩීව පාවිච්චි කළේ කොණ්ඩ කට්ට ගන්න විතරයි කියලා. මේකට ගොඩක් හිත රිදෙන මැඩි ෂෝන්ව අන්තිම පාරට කිස් කරලා එතනින් දුවල යනවා. මැඩිගෙන් ඈත් වෙන්න වුණාට ෂෝන්ටත් ඇත්තටම ගොඩක් දුකයි. මේ අතරේ ජේසි මල්වත්ත විනාශ කරලා කියලා ජුවාන්ට තරහ ගිහින් ඉන්නේ. ජේසි පොඩි කාලෙත් හරියට අනිත් අයට රිද්දපු කෙනෙක්. ජේසි කියනවා ඒ දේවල් එහෙම වුණේ එයාට පොඩි කාලේ පවුලේ සලකපු හැටි නිසා කියලා. මැඩි එයාගේ ගෙදරින් යනවා. මැඩි ගියාට පස්සේ ලිය මැඩිව හොයාගෙන එනවා මැඩිට කරදරයක් වෙයි කියලා අනතුරු අඟවන්න. ෂෝන් කම්පැනි එකේ ඉද්දි ජුවාන්ට ආයෙත් සනීප නැහැ කියලා දැනගෙන ඉක්මනටම ගෙදර යනවා. ජේසිට නම් කිසිම ගාණක් නැහැ වගේ තමයි පේන්නේ. ජේසි මැඩිව පවුලෙනුයි කම්පැනිගෙනුයි අයින් කරලා දානවා. ලියම් අන්තිමේදී මැඩිව හොයාගන්නවා. මැඩි එයාගේ තාත්තා කරපු දේ දැනගත්ත නිසා ගෙදරින් නැවිත් තියන්නේ. මේ අතරේ ජේසි රෙකෝඩින් එකක් හැමෝටම පෙන්නනවා. ඒකේ තියන්නේ කම්පැනි එක වගේම අනිත් දේපලත් ඔක්කොම ජේසිට දෙනවා කියලා. ඒ වුණාට එතකොට ෂෝන්ව පවුලෙන් අයින් කරන්න වෙනවා. මේක ඇත්ත නැත්ත හොයන්න දැන් පරක්කු වැඩි. මොකද ඊට ටික වෙලාවකට කලින් ජුවාන් යාගේ අන්තිම හුස්ම ගන්නවා. වෙන තැනක කීත් මැඩීටයි ලියම්ටයි ටැමීටයි කියනවා ජුවාන් නැති වෙලා කියලා. ෂෝන් මූදායනට වෙලා ළඟදී වුණ හැම දෙයක්ම ගැන මතක් කරනවා. ෂෝන්ට දැනෙන්නේ එයා ආදරය කරන හැමෝම එයාව දාලා යනවා වගේ. ෂෝන්ට ඇත්තටම ආදරය කරපු මැඩීවත් එයාගෙන් නෑත් කරගත්ත එක ගැන ෂෝන් දුක් වෙනවා. ෂෝන්ව හොයාගන්න බැරුව කලබල වෙලා ඉන්න මැඩි බීච් එකේ හැම තැනම ෂෝන්ව හොයනවා. ෂෝන්ගේ මුද්ද හොයාගත්ත මැඩීට තේරෙනවා මෙයා ළඟම ඉන්න ඕනි කියලා. ෂෝන් මුහුදට පණිද්දිම මැඩි එයාව දකිනවා. මැඩිත් ඒ එක්කම මුහුදට පැනලා ෂෝන්ව ගොඩට ගන්නවා. එතකොටම ෂෝන්ගේ යාළුවොත් එතනට දුවගෙන එනවා. ෂෝන්ව හොස්පිටල් එකට අරන් ගියාමත් මැඩි ෂෝන් එක්කම ඉන්නවා. ෂෝන්ට හීනෙන් පේනවා හැමෝම එයාව දාලා යනවා කියලා. ඒත් නැගිට්තම මැඩි ළඟ ඉන්නවා කියලා දකින ෂෝන්ට ලොකු සැනසීමක් දැනෙනවා. මැඩි කියනවා මොන දේ වුණත් එයා ෂෝන් එක්කම ඉන්නවා කියලා. ලියම් කැමීට කියනවා එයා මුල ඉඳලම මැඩිට කැමති වුණත් මැඩි කවදාවත් එයාට කැමති නොවන බව දන්නවා කියලා. ගෙදර ආවට පස්සෙත් ෂෝන් කිසිම සතුටකින් නෙවෙයි ඉන්නේ. මැඩි හැම වෙලාවෙම ෂෝන් එක්කම ඉන්නවා. ෂෝන්ගේ යාළුවෝ රෑ ගෙදරට එකතු වෙනවා. ඒත් මේ කිසිම දෙයකින් ෂෝන්ට කලින් වගේ සතුටක් දැනෙන්නේ නැහැ. ෆිනුයි මායයි විතරක් තනි වුණාම ෆින් මායට කියනවා එයා මායට කැමතියි කියලා. මුලින් මාය එකපාරටම පුදුම වුණත් ෆින්ව ඩේට් කරන්න මාය කැමති වෙනවා. රෑ ෂෝන්ව හොයාගන්න බැරුව මැඩි බය වෙනවා. මැඩි රෑ අහස බල බල ඉන්න ෂෝන්ව හොයාගත්තම ගිහලා ෂෝන්ව බදා ගන්නවා. ෂෝන් කියනවා එයාට දැනෙන්නේ අවුරුදු 17කට කලින් වගේම තනි වෙලා කියලා. මැඩි කියනවා ෂෝන් තනි වෙලා නැහැ. මැඩි වගේම එයාගේ යාළුවොත් ෂෝන් එක්ක ඉන්නවා කියලා. ෂෝන් මැඩිව බදාගෙන කියනවා එයා මැඩිට ගොඩක් ආදරේ කියලා. ඊළඟ දවසේ ටැමිලියම් එක යනවා වැඩිහිටි නිවාසයක් පෙන්වන්න. ඒ වැඩිහිටි නිවාසේ ඉන්නවා සෝයිගේ ෂෝන්ගේ අම්මා. අම්මගේ අය තියෙන අය දිනාකරන ෂෝන් ආයෙත් පරණ විදියටම වැඩ කරන්න ගන්නවා. මැඩිගේ තාත්තවිත් කියනවා ඒ ඇක්සිඩන්ට් එක කළේ එයාගේ ට්‍රක් එක නෙවෙයි වෙන එකක් කියලා. එතකොට මැඩිටත් මතක් වෙනවා මායවයි එයාගේ අම්මවයි තාත්තවයි හප්පන්න ගියේ ට්‍රක් එකක් නේද කියලා. ඒ වගේම මැඩිව පැහැරගත්ත කෙනත් සෝයිගේ අම්මගේ කොණ්ඩ කට්ට හොරකම් කරන්න හදපු කෙනත් එක්කෙනෙක් කියලත් මේගොල්ලෝ හොයාගන්නවා. ෂෝන් ආපහු කම්පැනිකට එනවා දැකලා කයි පුදුම වෙනවා. වැරදිලා මැඩිව පැහැරගත්තෙත් ෂෝන්ට ඇටැක් කරලා තියන්නේ කයි ගැනට. ඒ වගේම දේපල අයිති වෙන්න පවුල හැමෝටම මිසක් ජේසිට විතරක් නෙවෙයි කියලත් මේගොල්ලෝ හොයාගන්නවා. ඒත් ඒ ගැන කිසිම වරදකාරී බවක්වත් ජේසි පෙන්නන්නේ අවුරුදු 17කට කලින් වෙච්ච හැමදේම ජේසිගේ වැඩ කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි කොච්චර තිබ්බත් ජේසි එක පිළිකන්නේම නැහැ. තරහ ගිහිලා බඩුත් පොළවේ ගහන ජේසි කියනවා ඒ කිසිම දෙයක් කළේ සල්ලි දන්නාවට නෙවෙයි පොඩි කාලේ කරපු වෙනස්කම් වලට පළිගන්න කියලා. මේ වෙලාවෙම ටැමිලියමුයි ෂෝන්ගේ අම්මා එක්ක ගෙදරට එනවා. ජේසි මල්වත්තර දුවලා ගිහින් ඔක්කොම විනාශ කරන්න ගන්නවා. ෂෝන්ුයි මැඩියාව නවත්තන්න ගියාම ජේසි මැඩියගේ බෙල්ලට ස්කෝප් එකක් දාලා තර්ජනය කරනවා. වාසනාවට ජෝන්ුයි ෆිනුයි වෙලාවට ඇවිත් මැඩියව බේර ගන්නවා.
යනවා. මරුණ කියලා හිතපු අක්කව දැකලා චෙස්සි ගොඩක් බය වෙනවා. ෂෝන්ගේ අම්මා චෙස්සිට කියනවා ජුවන් කවදාවත් චෙස්ට වෛර කළේ නැහැ. ඒ දෙන්නටම එක විදිහට ජුවන් ආදරය කළා කියලා. ෂෝන්ගේ අම්මා ඒ තාප්පු එකට පවුල හැමෝටම ගොඩක් සතුටුයි. ඒ වගේම ලියම් ටැමිත් එක්ක වැඩ කරන්න එකඟ වෙනවා. දැන් ෆිනුයි මායයි ඩේට් කරනවා. ෂෝන්ුයි මැඩිත් ගොඩක් සතුටින් එකට ජීවත් වෙනවා. ඉතින් අද කතාවට තියෙන්නේ මේ වගේ හරිම ලස්සන අවසානයක්. ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් එකකින් කියලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න තමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන කතාවකින් අපි ආයෙමත් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.